මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවත්ත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අපගේ නමස්කාරය වේවා. පින්න්නත්නි අද මේ ධර්ම දේශනාව සඳහා චතුරාරි සතය අවබෝධය ගැන ධර්ම දේශනාවක් කරන්න කියලා මතක් කරලා තියෙනවා. පින්නත්නි චතුරාරි සතති අවබෝධ කරන්නේ නැතුව ලෝකයේ දුක නිමාාවෙනවා කියලා කවුරුහරි කෙනෙක් කියනවා නං. ඒ ලෝකෙ කවදාවත් වෙනති දෙයක් එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ නානා පර්යායෙන් මතුකොට වදාළ ධරමය චතුරාරි සතතිය මයි එතොට චතුරාරි සත්‍ය ඔස්සේ බලනකොට තමයි ලෝකයේ අරබුදේ වැටහෙන්නේ චතුරාරි සතතිම් බලන්නේ නැති කෙනෙකුට ලෝකයේ අරබුදේ වැටෙෙන්න්නේ චතුරාරරි සත්‍ය ඔසේ බලන කෙනෙකුට තමයි මේ දුක ඉවර කරගන්න පුළුවන් කියලා හිතෙන්නේ චාතුර සතින් බලන්න ඇති කෙනෙකුට දුකක් තියනෙන බවත් තේරෙන්නේ තරෙන කියන පුනි දුකක් තියන බවත් තේරෙෙන් නත්තඟතිං ප්‍රශ්නිිකුත්නෑන වගේ හිතෙන්න්න පුළලයි දු දුක්කනේ දුක තියන බවධන්නත් නැත දුක තියෙන බව තේරෙන්නේ නැති වනාට දුක විඳීමේ සංසාරික චක්‍රය බිඳින්න බෑ දැන් දුක තියෙන බව දන්න කෙනත් දුකතියෙන බව නොදන්නා කෙනත් දෙන්නම සසරට වැටෙනවා. දුක අවබෝධ කරනකං එතුළ සංසාරයට වැටෙනවා කියන්නේ මෙහේ උපදිනවා කියන එක වනෙමිනි එම සංසාරික ඒකත්වයක් නෑනේ ය වැටෙනකොට සමහර විට ෝ සමහර විට ප්‍රේතලෝකවල. හරීයට මේ කාලෙ මිය යනාය, ප්‍රේතලෝකවල උපදිනෝ. ප්‍රේත කොට්ටනා සතර උපදිනෝ. රේ ප්‍රේතලෝකවල උපදින සත්්‍යයාට තියනෙ මහ විශාල අනාතකමක්. ේ ප්‍රේතලෝකවල උපන් සත්්‍යයාගේ ජීවන චර්යාභ ප්‍රේතලෝකයේ විවෘත වනාට, ඒ ප්‍රේතලෝකයේ තම තමන්ගේ ජීවිතය පැනවුණේ මෙබඳුම ආකාරයට ඔවන්ටත් ජීවිතයක් තිබුණ ඒ ජීවිත වරද්ද ගත්තා මොකද වරද ගත්තේ මේ බුදුරජාන්ගේ ආර්ය සත්‍යසේයගුල්ලු විමසඳ දක්ෂ වුණේ නෑ එ දක්ෂතාවේ නැතිවෙච්ච තැනක තමයි අනාතකම මතු වෙන්නේ පිනතුළත් යම් සනාතකමක් තියෙනවා පින්කලාට පස්සේ යම් සනාතකමක් තියෙනවා හැබැයි චතුරාර්රි සත්‍ය අවබෝධය තුළ තමයි සනාතකම තහවුරුුවවෙන්නේ තහවුරුවෙන්නේ අපි කාටහරි අනුකම්පා කරනවනං අපි කාටහරි ආදරේ නං අපි යුතුකං වගකීම් ගැන උනන්දුව නං අපි හැම වෙලාකුම මෙයාට කියන්න ඕන ලකයේ චතුරාහරි සතතිය ගැන ඇැයි ඒක තමයි යාට සැලසෙන විසාාලම යහපත ආහාර ටිකත් දුන්නොත් ඒකෙෙන් බඩගින්න සංසිඳයි. කෑම ටිකත් දුන්න තැනක. හැබැයි සංසාරික පරිදාහය සංසි දෙෙන්න්නේ. යම්කිෙනෙකුට චතුරාරි සත්‍යය කිව්ොත් සසරගත දුකනිමා වෙන්න පටන් ගන්න. සසරගත දුක ඉවර වෙන්න පටන් ගන්න. එතුට ඒ දුක්කදායක සංසාරික ගමනක ඉන්න බව වටහාගන්න තැනක, යට ලුවන්කම ලැබෙනවා දු දුකෙන් මිදන්න ම මෙහම කියන චතුරාරි සත්‍යය ගැන බනක් කියන්න කියලා තියෙන නිසා අති ගම්බීරයි චතුරාරි සත්‍යය සරලනෑ චතුරාරි සත්‍යය ඔස්සේ අවබෝධය හදාගණඩයි තියෙන්නේ චතුරාරි සත්‍යය ඔස්සේ අවබෝධය හදාගන්න කොට දුක නිරුද්ධ වෙනවා ඒක අපිෙන පටිලෝම පටිච්ච සමුපාදී කියලා දුක ලිහෙන්න්න පටන්ගන්නවා දුක ලහෙන්නේ චතුරාර් සතතිය අවබෝධ කරන කොටයි. එතුර චතුරාන් සත්‍යය අවබෝධ කරන තැනක දුකනිරුද්ධ වෙනකොට නැවත දුකායි සකස්වෙන්නේ එතුට දැන් අපි මේ බෙලාබී අපි තුළ දුක සකස්වෙමින් පවතිනවා එතුර ඒ දුක සකස්වමින් පවතින නිසාම අනාගතයට දුක හටගන්නක නැවතින්නේෑ එනිසා අනාගතයට මේ ජීවිතේ අපේ නිමාවත් එක්කම ළඟති ැරලි යනකොටම අපි විසින්ම සකස්කරගත්ත ලෝකයක් අපට පැන වෙනවා කවුරුවත් කරාපු දෙයන් න්නමේ අ චතුරාරි සතති අවබෝධය නැතිකම නිසාම අපි විසින්ම අවිද්‍යාසාහතව ගොඩ නාගාගත්ත මහමවරපතල තත්ත්වයක් පෙන්න්නවත්න බුද්ධ දේශනාව අපට හැමවෙලාකොු මතක් කරනවා මහනිෙන මේ දුක පුළුවන් තරන් අවබෝධ කරන්න කියලා මොකද මේ දුක ඉවර වෙන්නේ අවබෝධ කිරීමෙන් එද දුක අවබෝධ කිරීම පිණිස තමයි අපේ ඥානය අවශ්‍ය වෙන්නේ ඒ ඥානයේ තමයි මේත් ගොඩ නගා ගන්න මේ ධර්මශ්‍රවනය කිරීම එ ඥානයේ තමයි ගඩනගෙන් ඥායේ නැත මොක්කව කරන්න බෑ මොද අපිට කියලා තියෙනවා ස්වාමිනාන්සේ ඒකාලී තැමට ඒ එක නොන කෙනෙක් කම්බනා ය විදේශය රටකිඳලා ලංකාවට ඇවිල්ලා මාස දෙකතුනක් ඉන්න අතරේ අපිෝ මුණගැහින්නවා ඇවිල් එයා කියනවාද මුල්කාලයේ මේ දේශනාහනකොට මම ඉතිං ඔය අතරින් පතර නික හලා බැලුවමි දේශන යනවට අහනකොට මට හරි පටිගයක් ඇති වනේ කියනවා උනවද මේ කියන්නේ කොච්චර ලස්සන්් කතා කරන්න ඕනද නිිු ේරෙන ශලග කතා කරඩි පාය. අවිද්‍යාව කියනවා සංකාර කියනවා විඤ්ඥානී ගැන කියනවා නම් රූප කියලගක් ගැන කියනවා ස්කඳද ගැන කියනවා ආයතන ගැන කියනවා ොකක්දම කියන්නේ. අනි හැබැ මි හාදුුරලට මෙ ෝත් තේරෙන් නැද්ද. මෙ මේ ඔන් ඇති කතා කියල තේරින් නැද්ද කියලා සමහරලාවට මේ දෑට උමනවත්තිය නො බනහණඩත්. බලාපොරොත්තු වෙන්නේ බණවලින් ආස්වාදයක් ආස්වාදයක් මේකා ලිහෙමත් බණ තියෙනවන තර ධර්මාසනය වාඩිය වෙච්චි කෙනගේ අදහස හිනස්ස වනය කට්ටියේ හිනාහවෙඩ බනහන්ඩිපා හිනාෙන්ඩෝන්නන් ඉන්ටනෙටික වීඩියෝ බලන්න හිකඩා කිනා යනේවතියනෝ හිනාෙන්ඩ බනහන්ඩිා බණවල අදහස්ස හිනස්ස වන එක නෙමේ බනවල අර්ථය තමයි අවබෝධය කරාගෙන යන එක එකන පුද්ගලයක් අවබෝධය කරාගෙනියනවා ඥානය අවධකරවන එක තමයි ධර්මය අදහස්ස ඊට පස්සේ කාන්තා මට කියනවා මේ ඊට පස්සේ මම ස්වමිනසල කීපදිනෙ කියල මටිකෝ අහිම දේශන ඇහුවා. ඔය අහනා අතරයත් මං හවා අන්න එටකොට තික ටික තේරෙන්න්න පටන් ගත්තා දැන් සාමින් වහන්ස මගේ අරබුදේ කොතනද තියෙන්නේ අරබුදේ කොතනින්ද විසඳ ගන්නේ කියලා මං හොදට දන්නවා කිව්වා දැම්මට මේ ප්‍රශ්න කොතනද ඒ කාලේ සාමින් වහන්ස මං ඉද්දී අපේ යාලුව කිවොත් පල්ලියට යන් කියලම පල්ලියටත් යන ෝවිලටයකිවත් ෝවිලටත් යනවා තව දේවාලිකට යන් කියලා ලංකාව කෙනෙක් ුත්ම එකකටත් යනවා මට නිශ්චිත මතවාදයක් තිබෙන හැබැයිහි සාවාමිනස දැක්මම එක්ම ශාස්තරූන් වහන්සේ නමක් සරණ ගියපු කෙනෙක් තන් කාටත් ගරහන්නෑ කියනවාද මකිපු කතාව කාටවත් ගරහන්නේස්ව වහන්ස ඒඒ මතවාදවලට ගියපපු නිවැදි කරන්න ය න්නෙත් නෑ මොකදමන් දන්නවා මගේ අභ්‍යන්තරයේ රැකගන්නක තමයි මංකළ යුත්තේ අභ්‍යන්තරයේ රැකගන්න එකමං කරන්න ඕන මල් ලෝකේ රැගනමට හරියන්න නෑ ලෝකේ නිවැදි කරන්න ගිහි ම කිලෙස් සවුසගත්තු තේත් හරියන්න මක සමරයිට ව කියන්න කියන්නට අපසේ අපි කේතිගන්නවා ඇමි තේරෙන් ඇද මචර ඇයිෝයි වගේ වැඩ කරන්න කියෙලා අපි කේන්තිගන්නවා. ්‍රේකින් යා වැඩදිරන්න මංකේන්ති ගත් කේන්ති ගැනීමේ අවධනමතී ට ඒ නිසාස්වාමීන් වහන්ස ලෝකයේ දුවන පැත්තකට දුවපුාවේ දුවන පැත්තකට දුවපුවාවේ. මම එකම සාාස්තතුරුන් වහන්සේ පිහිට කර ගත්ත කෙනෙක්. ඒක මන් දැක්කේ චාතුරාරි සත්‍යය හරහා කියලා ලස්සන කතාවක්කයා කිව්වා. ඒනම් අප තේරෙනවා මේ යම්පුද්ගලයු තුළ ශ්‍රද්ධාවස්ථාවර වෙන්නත්. ගුණධර්ම ස්ථාවර වෙන්නත්. වෙනම කාක්වත් නිසා නිෙමී. චාතුරාරය සතතිසේ දෙැක්කොත් දරමොක චතුරා සතතිස දක්කට පස්ස මයි ආධ්‍යාත්මික අලුත් බලාපොරොත්තුවක් කෙන්නේ. අධ්‍යාම අලුත් බලාපොරොත්තුවක්ෙනවා ලස්සන ආධ්‍යාත්මික සැලැස්මක් කෙනවා චතුර සතිය දකිනකොට චාතුරාරි සතති දැක්කේ නැත්තං එයාට හිතෙන්නේ මේක කරගඩ අපිට බෑ එක්කෝ එක්ෝ මේ කරගන්න පුලන් හාමුදුරුන්ු විතරයි ඒ මතිතේ නොදැ මටි එක නොන කෙනෙ කිවා මේ මම එක්තරා ස්වාමින් වහන්සේ නමක්ගෙන් දේශනා ඇහුවා ඒ ඇහුවට පස්සේ මගේ ඔළුවටවා මේ ගිහියකුට අවබෝධයට අදාළ ධර්මයකට යන්ඩ බෑ කියලා මට එක්තරා ස්වාමිහසනමක් වද කිව්වා මේ ගිහිකම බෑයි අවබෝධය කර යන්න කියල ඉති වාමීන් වහස ම වැඩේ අත ඇරියම වැඩේ අත ඇරල දැම ඇයි ම ක් නිස මට පැවිදිගර අන්නත් බෑ පිඩිසමං වැඩේ අතැ හැරියයා අතහරිනකොට ඔන්න කනින් කොනින් ඔය ඔබහන්සල කියනෙ චතුාරි සත්තිය කතාව ඇැහුුණ මට බලාපොරොත්තුවකාවකිවා ගිහිජීවිතය ඇතුළෙත්ම අවබෝධය කරායා හැකය කියලා මට බලාපොරොත්තුවකාවකිවවා එන පුද්ගලේ බලාපොරොත්තු සහගත කරන්නේ චතුරාරි සතතිය. තැම මමාතතුෘකා චතුරාර් සත්තිය කිය නිසාම කියන්නේ ට අලුත් ලාපරොත්තුවක් දෙවෙන්නේ චතුරාරිය සතිය දැවට ගන්න හුදු මාන්ද විච ගතියන්නන් තියෙන්නේ මලානික විච්ච ගතියක් ඥන් ධර්මය ගැන කිසි අදහසක් නැත්තනං හොන්තරට චතුා සතිෙන ගන්න ජීවිතෙ ලස්සන අධ්‍යාත්මික බලාපොරොත්තුවක් වෙනවා ඊට පස් ඊට පස්සේ චතුරාරය සතති ඔස්සේ ලෝකය බලන්ඩ චතුරාරිය සතතිය ඔස්සේ එ ලෝකයේදිහා බලන්න එතකොට ලෝකයේ යම්තාක් දේවල් ඇද්ද එසිියල් දුකවස්සයෙන් ඔබට වැටහිට පටන්ගන්න තැපිට වැටඉන්නේන එකන චතුරාර් සතය ඔස්සේ බලන්නකොට තමයි ලෝකේ හරිම දැක්මක්ක නිසා චතුරාර් සතතියයට කියවා චතුාර් සතය පිටිම දැනුට ෙන සම්මා දිිට්ටිය කියලා ත්‍ය ස්සේ චතුානි සත්‍ය ඔසේ බලන්න තමා තුළ ඇතිවෙන දැනමු සම්භාරතියන්නේ ඒකට අපි නොමකක්ද සම්මාධිට්ටිය කියලා ඒක තියෙනවා මේ සච්්‍ය විවංග සූතරයේ චතුරාරි සතති ගන සම්මාධිට්චිට කියව සාරිපපුදත්්‍යන්හන්සේ කරුූ පැදිලි කිරීමත් තේරවා ඒන් චතුරාි සත්‍ය ඔසේ බලන කොට තමයි තමන්ගේ දැක්මත් නිවැදි වෙන්නේ අපි හැම කෙනෙක්ම හොත්තටිගෙන ගණ්ඩෝන දේ තමයි චතුරාරි සත්තිය. චාතුරාරි සතති නැති තැනක එයාට අලුත් බලාපොරොත්තු නෑ අධ්‍යාත්මික බලාපොරොත්තු නෑ අධ්‍යාත්මික නැගී හිටීම්නෑ හැමදාම උදෙන්ම නැගිට්ටාම ආරිය සතති ඔස්සේ ලෝකේ බලන්ද ඒක ප්‍රධාන කර්මස්ථානය කරගඩ ප්‍රධාන කරමස්ථානය කරගත්ට පස්සේ එයාට පුළුවන් ලෝකෙන්ික් මෙෙන්් එ අ බුදුරජනසු වදාළ අර්ථයට එකතු වෙන්න පුළුවන් එතුට අර්ථයට එකතුවීම පිණිස අපි ක්‍රමාණුකූලව ක්‍රමාණුළල කුසලතාවයක් ගොඩනඟා ගන්න වන්නම් හැම්ම බෞද්ධයෙක්ම හොඳට චතුරාර්ශත්තිගෙන ගන්ධ එතොේ චාතුරාරි සතතිය ඔස්සේ බලනකොට ඒ චතුරාරි සත්‍යෝසේ බලන ශ්‍රාවකයෙකුට අලුත් බලාපොරොත්තුවක් එෙනවා මියයන්්ඩ කලින් මේ නිරෝධයට එකතු වෙන්න පුළුවන් කියලා එතු අවබෝධය කරා යන ශ්‍රාවකයක් තුළ දැක්ම ගොඩනගා ගන්නවා නං එයා දුක හඳුන ගඩෝන දුක හඳුන ගණ්ඩෝන දුකහඳුන ගණඩෝන ඊට පස්සේ දුකා අඳුනාගත්ත කෙනෙක් දුක හටගන්න හේතුවත් අඳුනගණ්ඩෝන දුකාටගන්න හේතු අත්දැන ගණඩඕෝන ඊට පස්සේ එයාට එයා බුදුරජනශ වදාළවිදියට දුක්ක නිරෝධාරය සතතිය හේතු වෙනස් කළො දුක ඉවර කරන්න පුළුවන් අන්න බලාපොරොත්තු වෙන තැන හේතු වෙනස් කළෝ දුක ඉවර කරන්න පුළුවන් එන ඒක අවෝධ කන නැතිව වනට සහම වෙලාකම ඉතිනි කොමද න්න පරණ කරමය මේක පොඩි ඇත්තකුත් තියෙනවා. විඳවාන්්ඩි පාය කියලගීතනවා. කරුමනය විඳවන්නේි විඳ වනවා. ඉද යාට බලාපොරොත්තුවක් නෑ මකද බලාපොරත්තුව නැති. දුක නිමා කරන්න පුළුවන් කොම දුක එක දුක නිරෝධාණී සතතිය ධන්නනකොට දැන ගන්නවා. මේ දුක ඇති වෙන හේතු වෙනස් කරනකොට. නිුද්ධ කරන්න පුුව අන් අලුත් බලාපොරොත්තු. අදඒ බලාමපොරොත්තුව නෑ බුදුදමේ පොඩි අර සංකල්පයකොත්තියනවා ඇයි කර්ම විඳවඩ පාය පරන කරමති විදවඩ පාය යහිත විද වලිවරයි කියලා. විඳවලිඉවරවෙන්නේ කර්ම කර්මීවරනි කෝමද. විඳවලිඉවරවෙන්න ඇති බාව අපගේ බුදුර ජනසිවාදාලා න විඳවල බැලුවනි අවුරුදු හයක් විඳවල බැලුවවා. එකක විදවල බදිට විඳව බැලුවම එකකිවරේද කියලා. කන්න ඇතු ඉඳල බැලුවවා කාලබැලුවා ඊට පස්සේ නොඒ ක්‍රමේයට විඳවල බැලවා. අව වාඩල ඉද ැලවා හිම මේ වාහටිවෙල ඉඳ බැලවා. ඒට පස්සේ සහර කාලවල සෝන ඉඳල බැලවා. කන්නනැතු ඉඳල බැලුවා කන ැතු ඉඳල බල එකන්තයට එක දුක්කත් කියන එක අන්තයට හුරු කළ සාමානිකනෙකුට දරන්න බැරිවිදියට අන්තේයට එක කෙල්ලවරට හුරු කළා එනි කොච්චර කෙලවරට හුරු කරාදි කියනවා නම් බඩයි පපුුවයි එකට ඇලෙන මට්ටමට හුරු කළා කොහොමද දුක එකන දෙ බඩාත ගෑවට පස් පිට දැනෙනවා කිය උනාසකි නොම ම මට ඒකාලේ හවස්සෙනකොට ඇඟ රිදුම් දෙනවා කියනවා හවස්සෙනකොට අවසන ඇඟ හරි කැක්කුමයි කියනවා කෑම නෑ හී දුෂ්කර ඒ කාලි සාරිපුත්ත මම මේ ඇඟ පිරිමදිනවා කියනවා වේදනාව දරාග්ඩ බැරූ මේ අපගේ බුදුරජනස වදාළ දෙයක් ඇඟ පිරිමදිනවා කියනවා පිරිමදිනකොට සාරිපුත්ත මේ ශරීරයතියෙන් ලොම් ටික හැලෙනවා කියනවා එච්චිරට දුරුවලා කියනවා වේදනාවට පිරිමදිනකට මිල්ලොම් ගැලවි ැි වැෙනවා කියනවා ඒැන එච්චරට සරීරය වේලි ලගිහි සමහර දවස්සල්ට මේ මිනිස් උන්න්නහස දැකල බය වුනා කියනවා ඇයි මේ කලු ඉංගිනයා යට ගිං කියනවා එතකොට දැම් මූුණ ඇකිරිලාග අනිත්තක තමයි දැම්බ නිකම් බඩ පපෝදිහා බැලුවහාම නිකං ඇටකටුටිකක් පේන්නේ මිනිස්සු බය වනා කියනවා පොඩි කොල්ලු සහර වෙලාට ඇවිල්ලා මට මැටි ගහලත් ගියා කියන සහර දවසල්ට බයවෙලා මේ පොළොවෙෙන් මතුනු යකෙක්මයි මේ නං කියලා පොඩි ළමයි මම උුණහස සමමාපත්තියෙන් වැඩ ඉන්නකොට මේකතින් අරිය පරයේෂණ සූත්‍රේ මැටිගහල ගියා කියනවා හ ටි්ච හ ාහක මටි ල්ල පොඩි කොල් පොඩිල් ම තේරෙන මටමනින් මටි හල ගියා කියනවා එතවට දැන් ඒ මට්ටමට දුක්දීල බැලුවා එතු ඒ කල බලල බල අන්තිමට මන්හස වදාලා සත්‍යාව බෝධ කරල වදාලා මේ දුක විඳවලා ඉවර වෙන්න කියලා මේ දුක හනම් විඳවල හරිියන්නේ නෑ එහන් දුක් විඳන්ඩ පාදිින් පස්සේ ක්ඳපා විඳල වැඩන්නේ දුක විඳින් නැතුව ඉන්න බලන්න දුக்க எனකොට දුකා අවබෝධ කරන්න ඇයි මට මෙහම වෙන්නේ ඇයි මට මෙහෙම වනේ කියලා පපූට අතතියාගන හල්ලපා මෙහෙම තමයි වෙන්නේ කියල සතුටු ண்டு ඔයිට වඩා එකක් මෙෙවෙන්න නෑ කියල සතුට වෙන්න ඇයි ඒකතමයිතු කවබෝධ කරනවාකෙන අදු කවබෝධ කරම ආන මෙහම තමයි වෙන්න ලෝක ඇයි එහෙම ඕනේ ඉදි එහම තමයි වෙන්නේ ලෝකී එච්චරයි එනිං හෙම හිතලවලන්නක ඇහි වෙන් වුණේ කියලා අටනකොට විදි වං ව එක තමයි ලෝක වෙන්නේ එතනමනිවෙනවා අවබෝධය එතකොට දැන් ඒක තම අවබෝධය දුකා අවබෝධ කරනවා මොකක්ද දුකවබෝධ කරන්නේ දැ දුක කියල බුදුරජනසු දාලයකුමක්ද ජාති දුක ඉපදීමේ දුක එක අවබෝධ කනට පසේ මැරනෙක ගැන මුතුෙන් පුුදුමයක් නෑයි අවබන්නාබොහොම තමයි වෙන්නේ අන්න අවබෝධ ජරා දුක ලෙඩ වෙනවා ලෙඩ වෙනුවට කෑ ගහල අන්නනවා ඇඩුව කියල ලෙඩහොඳ වෙන්නේ ඇඩුව කියල ලෙ හොඳ වෙන්නේ දිවක ෙ ොදුවෙන ත්න ති ෙත්ෙම් ගන්නඩුන අපි මේ නමුත් බෙත්්බීල ලෙඩවල ප්‍රශ්නයාපට විසඳදාාගන්න පුළුවන්කවක් නෑ එතකොට දැන් ඒ විදියට අපි ලෝකයේ දකිනකොට ඒවිදියට ලෝකයේ විමසනකොට ලෙඩවෙනකොට ජරාදුකට පත්වෙනකොට ව්‍යයාධදුකට පත්වෙනකොට අඩන්න වැලපෙන්න්නේ ඇයි ඇයි මට මෙහෙම වඋනේ කවදාව හිතිතෙන මෙච්චර පින් කරනු ඇයි මේමගවත් විපාකන නඇද හිතෙන්නේ. එය දන්නවා. පරණ විද්‍යාවෙන් සකස් සිච්ච ලෝකයක් මම පරිහරණය කරන්නේ. අවිද්‍යාවෙන් සකස් එච්ච ලෝකයක මෙහෙම තමයි වෙන්නේ එච්චරයි. මෙහෙමයි වෙන්නේ එහෙම ලෝකයක. මීට වඩා දෙයක් වෙන්නේ. එහෙම දකිනකොට හරි ලස්සනයි පෙන්නවත්න්නේ. නිකන් ඔය චින්තනය, සත්‍යයා එකන ගැම්ඹුරට අවබෝධය කර යනකට දැනෙන සුවය වෙනම එක නික්කං ප්‍රශ්න ඉස්තර හෝුම බලන්ඩුකෝ බලාග නිද්දී හිතේ සංසිදී මැතිවෙන. බලාග නිද්දී මරණ දුක මරනම්පි දුක්කං මරණ දුක කාටද තින් මැරිච්ච කෙනාට නෙමේ ජීවත්්‍යච්ච කෙනාට මරනම්පි දුක්කෝ කියල කියන්නේ මරණ දුකතියෙන්නේ මැරුණු කෙනාට නෙමි ජීවත්වෙන කෙනාට. මරණයත් උප මරණය ඉපදීමත් අතර කන දැකනෙන ක කියනපුො නෑන තින් අ මරට වැටිල්ලා විදෝන අපි දක්කන කියල කියන්නේ. අපි දැක්කනන්නේ මැරෙන්ට් වැටිලා උන්දා කෑගහපු විදිී කියලකි නොනීද. ඒ ව්‍යාදිි දුක මැරෙන්ට වැටිලයිඉන්නකොට විඳවන්නේම කදද ව්‍යාදි දු ජරාදුකයි. ජරාවට පත්වෙල ඒ දුක ජරාදුකයක මරදු මරණදුක යාට විඳන්න බෑ මැරෙන්ට වැටිල කෑගගහ ඉන්නවනං ඒ ජරාදුක විඳන්නේ මරණ දුක නෙමේ මරණදුක මිය යන කෙනාට නොව ජීවත්ව සිටින කෙනටයි ඔගන් ලොකු සසාකච්චාවත්තිය නො වෙනකොට ජීවත්තලා ඉන්න කෙනාට තමයි මරණදුක තියන එතකොට මරනාසන්න වෙලාවෙ අධදැකීම් ගැන බුද්ධදේශනාවල තිය නෝය වක්කල ස්මන් වහන්ේගේ ගෝධික ස්වාමිනාහසක අත්දැක. ඇතුරුුණහසල කිය නවාව මගේ බඩනිකන් තීරු තීරුවලට කපනෝ වගේ වේදනාවත් දැනෙනවා. ඊට පස්සේ මගේ ඔළුව නිකන් වෙළුමක් වෙලා නිකන් දෙපැත්තට අධිනෝ වගේ අධික වේදනාවනික අුකට ගැල අන්ඩ වගේ අදනවාවගේ වේදනාවක්. ගිනිියගුරු පර්වතයක මාව එෙට්ටමේට තල්ලු කරනවා වගේ අධික දැවිල්ලක් මට දැනෙනවා. ඉවසන්් අමාරුයි දරාගන්න අමාරුයි දුක්කා වේදනා දුක්වේදනා එන්ඩ එන්ඩ වැඩි වෙනවා. එන්ඩ එන් අඩුවෙන් නෑ. එන්ඩ එන්ඩ වැඩිවෙනවා. එතොටේ එන්ඩ එන්ඩ දුක්වේදනා වැඩි වෙනවා කියල කියද්දී. එන්ඩ එන්ට දුක්වේදනා වැඩි වෙනවා කියල කියද්දී පින්වත්නී. බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධ වචනය තුළ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවකට ඒ බිලාවෙෙන්ම ධර්මීකෙරේ ීට පිහිටවා ගන්න විදි වදාලා එතුට කෙනෙක් ොන්න හල කියන්න බොවා ඉතින් එතකට ඒ මාරන්තික දුක්කණී කියලා ඒ මරණාසන්න මොහොතේ දුක කියන්නේ ජරාව්‍යදි දුක්ක තත්ත්වයන් හැබැයි මරණ දුක කියන්නේ මෙහි ඉන්න අයට දැනෙන තත්ත්වයක් බර මෙහි ඉන්නයට දැනන්නේ. මරණී ගොඩාත් දුකදායකත් දැකීමක් නෙමේ. මැරිඩ බයිවිඩිපා. මරණ ගොඩාත් දුක දායකත් දෙකීමක් නෙමි පොඩිය අත් දැකීමක් කොහොමද චෘතියත් එක්කම ප්‍රතිසන් සිත පහලන එචරයි. මරින්ඩ බයිවිඩිපා මන් හිතා චතුරාර් සත්‍යෝෂය බලන කුසලතාවයක් නම් තියෙන වෙලා බලබල ඉන්න මැරණකා මැරන්න බයිවිඩිපා ඇයි හරි මැරෙනවාම කියමුකු දැන්වන කියනවා වෛද්‍යවරයා ඉවරයි කාලේ දැම්මොකද කරන්නේ මේ ඔයා ඉතිං කරන්නට දෙයන්න දෙැන්නම් මෙහම ප්‍රශ්නයක් ඇතුළි වෙලා තියෙන්න්නේ කියලා කියනවා එම සිහතියදි කියපු අයින්නවා ට යා හොඳට සිහතියද කියනවා එක අයිජීවත් කරවන්න බෑ සමහරෝග තියනවා ඒව පැ පුරාමත් දූලදැ පිකාහම තියෙනවා අති හෙම වා ෑැ කියල කියන්න බෑදන් පිටිකාටවත් එනිසාමී ජීවිතය අභිමානයකට යන්ඩිපා අප්‍රමාධියෝ චතුරාට සතති පැත්තටෙන්ද ගන්න බෑහෙම එකොට දැඇගේ පුරාමදුවල අන්තිම වෙලා ැනගන්න මේ චතුරාත් සතිම බල බල හිටියාම අන්තිම වෙලා දැනගත්තත් සැහැල්ුවුයි හරි පුදුමයි අන්තිවෙලා දැනගත් සැහලු මට හිමයි හරියට හම් වෙලා තියෙනවා මට හෙමයි හරියයට හම් වෙලා තියෙනවා එතවේ ඒක මහ පුදුම දෙයක් ඇත්තටම දෙ මට ඒ එක්තරා ලංකාවේ ප්‍රධාන රජමහා විහාරයකට ගියාන්න පස්සේ මම බුදුන් ව අදන්ඩ ලෑස්තිවනකොට හරීපිය මනාප කාන්තාව අවුරුදු හතලිහක් විතර ඇති. බොහොම පිළිවල්ට ඇඳද ගත්ත කෙනෙක් බෝහම වැදගත් කාන්තාව කයා මල්ලඟට ආවා. ඇවිල්ල කිව්වා ගොඩාවක් දේශනා හල තියෙනවා. ගොඩාත් ජේවල් ජීවිතෙටකුතු කර ගත්තා. මඟමොනවාදකුතු කර ගත්තේ. ජීවිතේ බලන විදීගෙන ගත්තා. හිත විමස්සන විදිීගෙන ගත්තා බදුරජනසික ධර්මී ස්රහයින් තියයාගෙන ලෝකයේ බලන්්ඩත් තිගෙන ගත්තා ධර්මී තියාන මාවකේ වන්්ඩත් ඉගෙන ගත්තා ඒවා ඉගන ගත්තා ධර්මය හර මකවා හොඳයි ඒ හොඳයි එහෙම බලනක හොඳයි මඟමොකද මේ බන්ධ වැඳල යන්්ඩාවද නෑ මටඕනාවට නමේ යාවි ආවිහෙන අපේ සහෝදරියම් ගෙවමනාවට ුදු හතළලක් ඇති සහෞුදර තුන්දනෙක් දුකොයි දින්නවා කිවා සහෝදන ඇති මං වතින් ේ නො නටත් තුොන්දයි වන්දනා කරඩා අපික හොඳ වනාට මගේ හොමනාවටආපු ගමනක් නෙමේ ඇයි කියල ඇවොම දැන් මගේ හැඟ පුරාම් පිළිකාවද්දුවල තියෙන්න්නේ හිතන්ඩුවත් බෑහහිම ඒ කියන විදිේ පිළිකාවත්දුවල තියෙන්නේ දැන් දෙවැනි අධියරත් පහුවෙලාලු මම ජවිතය අත්තැරල ඉවරයි මන්දන් ජීවිතය අත්ැල ඉවරයි සාමින් ාන්ස ඒහනට මගේ සහෝදරවුන්ට උමනාවත් තියෙනවා මං වෙනුවෙන් ආශිරුවාද පූජාවක් කරන්න. ඒගොල්ලගේ කීමට ආපු ගමනක් මේක ඒගොල්ගේ කීමට ආපු ගමනක් නමුත් මම කැ කැමැති මේ වැඩේට එ ම භාගතුන් වහන්සේ වන්දනා කරන්න කැමතිී ැයි මම කමැත් එක්ක මේ ආව මගේ රෝග සුවපත්තෙන්ට කියල ප්‍රාර්ථනා කරන්න කෙල තාගෙනම නෙවී මේ අයි ගැනමට අනුකම්පාවක් ඇතිවුණා අන බල ධර්ම තිය ධර්මී තියෙන කෙනට ඇති වෙන ලෝකයේ ගැන අනුකම්පාවක් දැ ධර්මය නැතිවුනාම් ඇුම් බලට මං ගෙන බලන්න බැරි ඇයි මං වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි මාවිකරගෙන ඔන්න හොම දීතිේ. යා නොමම් ආවේ මේ අයකිරේ අනුකම්පාවෙන් ඒ අනුකම්පාවෙන් ආවේ මේයි මංගැන ඉතා කාරුණික අදහසකම ලස්්ි කරානයද කියලා සාමන්ස් මංඔ ජීවිතයේ ධර්මී දැන් ඔස්සේ බලන්න පටන් අරගෙන එක මගේ ජීවිත කොටසක් කරගෙන තියන්නේ ඒනි සමන් ජීවිතය අතහරෙනක් ගැනට කිසි කනස්සල්ලක් නෑකිව කනස්සල්ල නෑකිව එකට දැක ඒවිදියට බලන්න හුරුණේ ඒයා බුදුරජාන්ස ඔ ධර්මය ඔස්සේ ජීත බලන්න පටන්ගත්ත නිසා අදක නෑ ඒන කතාව නැති වනාට පස්සේ පින්න්නත්නී වැඩීෙන් කෙස්ගස්ටිකක් හැලවුණත් බහිතය නොහට අන මිහිම මොකොත් ප්‍රශ්නයක් පද්ද දන්නන්නේ කියල් වෙන දහොට කෙස් තිබිලා පාරය කෙස්ගස් දෙකතුනක් එක පාර ගැලලා ගියත් හර්දස් පන්දන වැඩි වෙන්න පටන්ගන්නවා ී ධර්මය නැතවුණම තමයි. ධර්මයක් තිබුණාමයා දන්නවා උපන් සත්්‍යයාගේ කතාාවවිහෙම තමයි. ඉපදුනාම හෙම තමයි උපන්නාම මිය යනවා ඒකේ විශ්මයක් අරුමයක් නෑ එදර උපන් සත්‍යයා විදියට මටත් ඒ දුක උරුමයි කියලයා තුළ පවතිනි මැදහත් සිත. අපිට එෙම මැදහත් සිතක් නෑ ඒ මැදහත් සිත ඉක්මනින් වහවා උපදව ගන්න න එයා හැම ොතට ැම දාම චතුරාරි සත්ම් බලන්න පටන් ගන්න ඒක තරම් ඔබව නිවන වෙන දෙයන්නේ පින්වත්න්නේ ඒක අද නැති වුණ නිසා අපිට තියෙන්නේ විශාල අසරනකම මම කියනවාට චතුරාරි සතිම් බලන්නකු බලනකොට එයාට හිතෙන්නේ මේ දුක කියන එකින් මිදෙන්ඩ ඕන කියන අදහස දුක විින්ට ඕන කියන අදහස නිමේ දුකෙන් මිදෙන් ඕෝන කියන අදහස්ස බාහිර ලෝකය තුරුළු කරගන්නඩ නෙමේ හිතෙන්නේ බාහිර ලෝකය අතහරින් ඕෝන කියන අදහස්ස අපිට හෙම නෑන ද බාහිර ලෝකයේ තුරුල් කරගත්තහම ඒ තුරුල් කරගත්ත ලෝකයේ දුකනී තියෙන්නේ දුකන තියෙන්නේ දරුවු ඉන්න මිනිස්සු දරුව නිසාමයි දුක්වෙන්නේ රුණ මනිසුන් දරුඉන්න දක නෙනි භෞතික දේවල් අල්ල ගත්ත මිනිසුන්ට ඒවා තමන්ට අත්ත හැරෙනකොට දුකමයිතිෙන්නේ. ඒ නිසා බුදුරජනසි වදාල මහනිනී මේ දුක නිරුද්ධ කරන්න පුළුව අන්න බලාපොරොත්තුව මේ දුක නිරුද්ධ කරන්න පුළුව එකන මේ දුක නිරුද්ධ කිරීමට අපි කියන්නේ නිවන කියලා දුක නිරුද්ධ කිරීමට අපමකද කියන්නේ නිවන කියලා එතකොට එයා පෙම් බඳන්නේ අමානිවනටයි ය ඒශ්‍රාවකය එකතු වෙන්නේ මානිවනට එතකොට අමානිවනට ඒ ශ්‍රාවකය එකතු වෙනොට ඒ අමානිවනට එකතු ආවට ගියාට නෙමේ දුක දැනගන දුක හඳුනාගෙන හඳුනාගන්න විදිේ තමයි බදුරජනසවාදාලි ජාතිදුක ජරාදුක ව්‍යාදිදුක මරණ දුක සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස ප්‍රිය විප්‍රයෝගදුකා ප්‍රිය සම්ප්‍රයෝගදුක ඔක්කොම කියාගන ක කියාගනකින් ලෝකත අහුවවෙන්න මනතිේ ක්කිව මොකද මොකක් දෙකිවේ සංකිිත්තේන පංචුපාදාන කන්ධාදුකා පංචස්කන්දය පහලවීමේ දුක පචස්කන්ද පහලවීමේ දුක ඔච්චරයි දු ඔක්කොම කියල කිවා පංචස්කන්දේ පහලවීම තමයි මහන දුකේව සිත යථ පරිදි පවතින ගන් දුක පවතිනවා සිතට සංඥා ගලන කන් දුක ගලනවා සිතට වේදනාව ඇයට එන කන්දුක ගාලනවා සිතට සිතුවිලි ගාලනකන්දුක ගලනවා දුක කියන වෙන මොකක්කත් නෙමේ සිතු විලි හට ගන්න එක ලෝකට දුකෙක් ගැම්බුරුම කතාව වදාලා සිතුවිලි හට ගන්න එක දුක සිතු විල හට ගන්න එක දුක බන්න මොකක්වක් දුක විදින්න බෑ සිතුවි හට ගන්න ඇතන් දුක විදින්න බෑ කය ලෙඩවීම නෙමී ප්‍රශ්නය ලෙඩවුුණු බවට සිතට සිතුවිලි ගලන එක තමයි ප්‍රශ්නය ලෙඩවුුණු බවට සිතුවිලි ගලනි එක තමයි පශ්නය ත බරපතල රෝගයක් තියෙනවා දැ මේ වෙනකොටත් කයිරෝගී වෙලාඇතු රෝගී වීමම දුක නෙමේ ඇයි තවම දුකගල්ලනේ එල්ලෙඩබෙනකොටම දුගලන්න පායි වෛ්‍යවරේ ළඟට යනවාසිස්කැන් අරෝමයෝ කොමත් කරනවා එතකොට එම්මාරයි එහෙම කරාට පස්සේ එව කරාට පස්සේ යාට කියනවා මේ තත්වය දරුණුයි හොඳ නෑ මෙහෙම ප්‍රශ්නයක් ඇතුළේ ඔන්න සිතර වැට හහිට පට සිතුවිලි ගලන්න පටන් ගන්න සිතුවිලි ගලන වෙලා ඒක තමයි දුක මේ බණට වාඩි වෙලා ඉන්නවා වන කියන්න මාත්ව අඩි වෙලා ඉන්නවා දන්න ඇතුළ කතාව මුදදැන් ඇතුළි කතාව තවම තියනොද නැද එම නැතුව මේ අර මේ එම්මාරයි ඒක කරන වෙලාවේ රෝගය ඇතුළට ගියා නමීනි කාලාන්තරයක් දෙම පවතිනවා පවතින බව දන්නේ ඒ පවතින බවට තවම් සිතුලි ගල නෑ සිතට සිතුවිලි හට ගල්නක මයි දුක තුි ගලපු දවසිදල දුකාන්න ඔන්නොර මයි සංකාරස් කම්දය වනාහි දුකමයි කියලා කියන්නේ සංස්කාර සිතුවිලි වැටහෙන එක සිතට සිතුවිලි ගලනක එනම් මතක තියාගන්න දුක කියන්නේ සිතටමයි වෙනමොකක්වත් නෙමයි ජාති දුක ජරා දුක්‍යාදි දුකල් එඩ වෙන එක වර්ෂට යනක ඔක්කොම කතා කලාට දුක වැටහි නෑ කයට දුක වැටහ කොහහිටද සි සිතට සිතුවිලි ගලන් නැත්තන් දුකක් ඇත්තෙත් නෑ පින්නවත්මි ඔන්න ගැම්බූර සිතට සිතුවිලි වැටහෙන තාකල් පිවත්න දුක වැටහෙනවා සිතන සිතුවිලි වැටහෙන තාකල් දුක තියෙනවා අන්න දුක සතතිය අවබෝධ කරනගෙන ඕකට ුජරා දුකවා යිසටය ඇමල එඩවිම ොහොනිෙම උපාදාන පංචස්කන්දේ හට ගන්නවාද දෙතන දුක තියෙනවා පංචස්කන්දය හටගන නැත්ත සංසිද්ධයට දුකනෑ ලෝක ලෝකයේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවනම් ඒ ක්‍රියාවලියට දුකනෑ ක්‍රියාවලිය නිසා දුක හටගන්නේ ඒ ක්‍රියාවලිය පදනම් කරග නිස්කන්දයන් පහල වෙනවාද පහල වනොත් විතර දුක තියෙන්නේ ඔන්නනෝකරතමයි දුක්ක සත්‍යය අවබෝධ කරනවා කියල කියන්නේ ර හරි ලේසි දුකෙන් මිදේ නයි ඉලක් ගත දුකහටගන්න විදී දන්නව බැ මේ වෙලාවි පංචස්කන්දය පහල වනොත් පහලවීම තමයි දුක දැ මේ වෙලාවි කන පැත්තිේ ඔබේ අවධාන තියනවානි දැම් මෙතන ඉන්න ඔක්කෝම ටිකක් බොහොම මැදිවී අය වය වෘර්ධාය ඔක්කොමින්වානනි පින්වත්නී කාය සම්පස්සේ නිසා විඤ්ඥානය කය පැත්තට අවල ඔන්න ඤ්ඥානස්කන්දය පහල වෙනවා ඊට පස්සේ ොට දැන් ඔබට මොගක්කරිය අමාරුවක් තිබ්බ කියල හිතඩුම කුත්තපා වාඩිවෙලා ඉන්නකොට දැම්ම අසුන්වලම කයිස් පර්ස වෙලා තියෙනකොට වේදනවත් තින්න ඒ පැත්තට නිකම් මන මනසිකාරය වඩකු හිතට මේ ඇගේ දුක වැටහෙන් නඇත්ත බලන් ඔය වාඩිවෙලා ඉන්න ගමන් මේ ධර්ම මනසිකාර පාර බ්ලොක වෙලාක් යන්නඒ වැඩට පාරම නිකම් මේ පුටුවට තමන්ගේ කකුල් අත පය පිටි පස්ස කොන්ද ප්‍රදේශ ස් පර්ස ලා තිය පත්තට නිම් මනසිකාරය අන්ඩු කට පල වෙන කාය වි්ඥානේ නු ඥාස්කන්දේ පලව වෙනවා. ඉර්මස කයි වැටහෙනවා ය සංඥාස්කන්දයේ පහල වෙනවා. ඊට පස්සේ කාය සම්පස ජ වේදනාව කයි සම්බඳධ වේදනාව හිතර වැටහහින පටන්ගන්නවා. ඒ යි තැ හොඳට වැටහිලා සිදු විලි තර ගන්න ටන් ගන්නනවා සංක රස්කන්දය පහල වෙනවා. ඔන්න ඔය විදියට පහල වෙන කොට පින්වත්නී. අය පදනම් කරගෙන හිතට දුක වැටහෙනවා. ඒ ගම මයිත් මගමි ධර්ම සුසංයෝගේ පැත්ත අධානයමු කරන්නකු එතන මර්කාය සම්පස්සේ පදනම් කරගෙන නැති වෙච්ච වේදනාවත් එහෙම නිරුද්ධවෙලයනවා. සංඥාවත්ය එහේම නිරුද්ධවෙලයනවා සිතු විලිගලනනිගත් හෙම නවතිනවා දැමිකම ලා වැදදකින්න පුළුව රකොන්ද අමාරුව තිබුණාය ඊට පස්සෙම පිටිපස්ස ප්‍රදේශයේ මේ පුටුවට සහ අසනයට ස්පර්ශ වෙලා තියෙනෙක තරපීමනිසා ඇති වෙච්චි ම් යම් ේදනා තිබුණාය මොකක් කොත් ට හින්නේ. ඊට පසේ වැටහහිනකට ය සම්ඳද ක්‍රාත්මකග වන්න තිෙනවා යිට පස කුල් හෙට මේට හොල්ලන්ට තෙනවා ඉරවාසා හිටගෙන වාඩි වෙඩ හිතවා ේදන ටහෝනි වේදන වැටහි නැත්තං හිතට පින්නත්නී කය කොහොම තිබ්බත් අපිට වැඩකුත්නෑ පවා. ය ගැන වැඩ කරන්න වෙන්නෙත් නෑ එනම් මතක තියාගන්න කාය සම්බන්ධ සිතට වැටහෙන එක තමයි දුක බැටහනාම සිතුවිලි ගලන එක තමයි දුක කියලකයන් ඒ ඔන්න ඕකද තමයි පංචස්කන්දය පහල වෙනවාගේ පංචස්ක පහලන දුකක් විඳන්න බෑ ඇත්තටම ඕක තමයි බුද්ධදේශනාවකව සංකිත්තයන මහනිනි නුඹල ඇතරම් බුදු කෙනෙක් සරුවචඥමයි සංකිත්තේන පංචුපාදාන කන්දාා දුක්කා මහනිනි සංශිප්ත වසයෙන් බලන්න ප පංචස්කන්දේ පහලවින් මයි දුක පහලවීම කියල කියන්නේ. පංචස්කන්දේ පහල වූ නැත්තන් එහෙම කයක් පැටහෙන්න්නෙත් නෑ කය තියන බවක් වැටහෙෙන්න්නත් නෑ කය තියන බවත් දන්නෙත් නෑ දරුවෙක් ඉන්න බවත් දන්නෙත් නෑ. මොකක්වත් නෑ පෙන්වත්. මොකක්වත් නෑ ලෝක ලෝකයේ සිද්ධිධමයක් සිද්ධ වෙනවා ඒක දුක නෙමි. ඒ ස්කන්ද ලෝකයේ හට ගැනීම මත ස්කම්දයන් උපාධනය වෙච තැනක දුක හට ගන්නවා කියන ස්තිරයි. ත මේ දුකට හේතුවමකද දුකට හේතුව මේ දු සකශන මේ දුකට හේතුව, ඒ ඒ තැන දුක සකස්වීම පිින්ස ගොඩනැගිච්ච බව සංස්කාර එකන පංචස්කන්දේ නැවත නැවත පහල වෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙන පෙරජීවිත අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගිච්ච නිසා අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගිච්ච නිසා තන්නාවිං ලෝක ස්පර්ශ කරපු නිසා මේ දුක හට ගන්න එක නැව නැවත උබ දිින්දුවෙන තැව උප දිදන්න වෙනවා ඕක චතුතාරි සත්තියනන් කියන්නේ තහාාව කියලා දුකට හේතු තන්නාව කියලා ඇයි තන්නාව ඩිසාතමයි ලෝකෙ වැඩ කරන්න අපි තන්නාව නිසා ලෝකයේ වැඩ කරන්න තන්නාවත් ඇතිවෙන අවිද්‍යාව නිසා තන්නාවත් මිනිසු තන්නා කරන්නේ අවිද්‍යාව නිසා එතකට අවිද්‍යාව තන්නාව වර්මාන නිරුද්ධයින අනාගතයටෙන දුක හැදන්නේ අය අන්න විසඳගන්න විදිය මේ වෙලාවේ අවිද්‍යාවයි තන්නවයි නැතුවනම් අල් ලෝකයේ ගැන පිළිපදින්නේ. අවිද්‍යාවයි තන්නාවයි නැතුනම් ලෝකයේ ගැන වැඩ කරන්නේ. අනාගතයට දුක සකස්වවෙන්නේෑ සකස්වුුණු දුක ඉතින් අපිට ඉඳ ඉන්න වෙනවා ඇවිති සකස් වු දුකත් මියයාමෙන් නිමාවෙන බවදන්නවා. සකස්වෙච්ච දුකත් තියෙනවාන ඒකත් මියයාමෙන්ම ඉවර වෙනවා කෙළෙයා දන්නවා. මියයාමෙන් මේ දුක ඉවරයි කෙළෙයා දන්නවා. මියයාමින්දුක ඉවරවෙනගින් ඇයිතින්ද මේ මීදුක දැන් සකස් වෙලානි ත මීදුක දැන් සකස් වෙලා මේ රූපය සහස් වෙලලා යුරයිනිද පෙරාවිද්‍යාාවෙන් සකස් වෙලා පෙරාවිද්‍යයන් සකස් වෙලාඒකද ඒකට අියෝක කරන්්ඩ අන්න්නිපා ඒකට අියෝගකරන්ඩ යන්නේ දුගෙන දන්න නැතිකාමට මැරුණ නං හොදයි වගේ හිතන්න පුළවා දෙසමාරයි කිය අන මැරිලවත් යන්න න කියලා එමකිනොනීද මනිසු මරන්්ඩාසාාවට නෙමෙයි ඒ ආඩ දුකෙන තේරෙන් ඇැතිකමට ඒ අතන මැරුුණනාම් ප්‍රශ්නීවරයිකේද මැරුුණනාම් ප්‍රශ්නීවර වන්න දුක අවබෝධ කළොත් ප්‍රශ්නීවර වෙන්නේ අන්නේ අදහස විරක් ගත්තත් මේ දේශනාව ඇතිපින් නොත්න ඒ සරල අදහසදයන්නේ ඕකගත්තත් ඇති එතකට මේ දුකා අවබෝධ කරනවා අවිනා එක ජීවිත අලු බලාපොරොත්තුවක් කියෙනවා විඳවා යන ඇලිමේලිවෙච්ිවෙච්ච ජීවිතයටට ඇඟමැලි කඩලා නැගී සිටින්ට පුළුවන් මහා විසාාල උද්දවේගයක් ඇති වෙනවා ඒ බුද්දේගේ හදාගට වනි චතුරාරි සතතිය දක්කොත් තරයි චතුරාරි සතතිය ගැනම කතා කරන්න බුදුරජාන්ගේ නාමීන් චතුරාරි සත්්‍යයට ීරක්වෙන් කරන්න එතක දැ එතක දැට අලුත් බලාපොතු වවෙන්න මෙන්න මෙහෙමයි එහෙමට දුක ඇතිවෙන හේතු නිරුද්ධ කළො දුක නෑ නේද අනාගතට දුක මෝරන්න ඇති තත්වය එනම් දුක නිමවෙන්නේ පොහොමද දුක නිරුද්ධ කළොත් ඇතු දැම් සකස්වෙච්ච දුක නිරුද්ධ කරන්න බෑ සකස්වෙච්ච දුක නිරුද්ධ කරන්න පුළුවන් කියෙලෙතාන මිනිසු පින්කාලාට නිරුද කරන බෑ එක වැරදි දැක්මක් ඒකනි සාරයකයන් ද මච්චර පින් කරන ඇයි අපිට මේගේ විාකවත් නැද් මට මතක එක කාන්තාව කණඩනවා දැක්කමම හාන්දුරුවනේ එදා ඉමල්ග දරගයාාවම ය කියන හාන්දුරුවනන්නේ අපි ිච්චර පින් කරවා ඇයි අපිටම මෙහෙම වෙන්නේ ඔන්නේයාගේ ඇඩියාව ය නවා ඇයි අපිට මෙහෙම වෙන්නේ අපි ම සදධනතුවා ඇයි අටි වෙලාක් කදාවකිවට තේරන්නේ මිච්චර පින් කරනවා ඇයි අපිටම මෙහෙම කරදර වෙන්නේ පින්කලාම කරදර වෙන්නේ පරණ කර්ම සංස්කර විසින් දැන් ඔබේ නාමරූපධර්මයන් හටකන ඉවර පන්නවත්න්නේ දැන් ඔබ ගොඩනගා ගන්න පින කියන්නේ ඔබේ නව සංස්කාරය අලුත් එක ඒක එතු අලුත් සංස්කාරය ඒ නිසා පිංකලා කියලත් ප්‍රශ්න විසඳ නෑ පින්කලා කියල ප්‍රශ්න විසඳ ෑ මේ දුක අවබෝධ කරගෙන දුක නිරුද්ධ කලොත් ප්‍රශ්නි විශන් දෙනවා ඒ දුක නිරුද්ධ කිරීම පටිපාටිය තේරුම් කරන්න තමයි බුද්ධ දේශනාව ප්‍රතිලෝම පටිච්ච සවපාධ කලෙ එකක් පැහදිලි කරන්න ලිහනවිදි කෝමද දැන් අන්නද දෙැයට බලාපොරොත්තුවෝ මං මොකද කරන්නේ දැම් මේ දුක ඉවර කරගන්නවා නම් මමකද කරන්නේ මොකූත් කරන්න නෑ. එලි වැඩන මුකත් කරන්න නෑමයි දුක ඉවර කරගණඩි කියලා මිනිස්සු ගොඩාක් එලිය වැඩ කරාට දුකයිඉවර වෙන්න එලි වැඩ කලාට දුකයිවර වෙන්නේ ඉවරවෙන්නේ පටිලෝම පටිච්ච සමමුපාදයෝසේක ප්‍රතිිලෝම පි්ච සමපාද සේ විමස විමසා තමන්ගේ තිවුණු අවබෝධය ගොඩනගාගත්ත ොත්ති තරයි අන්න දුක ලිහෙන විදි කෝමද ඔන්න අවබෝධ කරන විදි අවිද්‍යාව නිරවශේෂව නිරුද්ධ වනොත් සංස්කාර නිරුද්ධවෙල නො ඔන්න ලිෙන විදේ බදුරජනසු වදාල විදිරම් බලන්න අවිද්‍යාව නිරවශේෂව නිරුදනද මේ වෙල කවදද දැන් එ දුක නිමා කරගන්න තියෙන කවත්ද අද මේ බාන බනානකොට එකයි මේ ප්‍රබල එක කියන්නේ ඇයි අම් මේ බනාහනකොට අවිද්‍යා සහකතව බව සංස්කර හැදිින්ීමම නෑ පුදුම දෙයක් ඒි නිතර නිත්‍ර බණහන්න ඕන කියන්නේ එතකොට ඇැම මේ අවිද්‍යා සහගතව මම ආයතනහාය පරිහරණය කළොත් සංස්කාර ගොඩනැගෙනවා. ඇයි බාහිර ලෝක ඇ සාරයෙන් පිළිගන්නවා ස්තිර සාරයම් පිගන්නවා නිති්‍ය සාරයෙන් පිළිගන්නවා සකසාරීෙන් පිළිගන්නවා ත්ම සාරම් පිළිගන්නවා පීනේවා ඇහි නේවා වර්තමානී දැන නේවා මට සීතේ නේවා වර්තමානී ස්තිර සාරයෙන් පිළිගන්නන්න්න අ ද්‍යාාවෙන් ලෝක අල්ලගන්නවා ස්තර සාරෙන් පිළිගන්නවා. පේනඒවා තුළ ස්තිරසාරයෙන් පිළිගත්ත ගමම් එයා යාගේබසගේ පවත්වන්න පුළුවන් රූප තමයි දකින්නේ. නමුතක එයා හිතන දෙයක් මිසක් අවිද්‍යාවට හිතන දෙයක් මසක් ස්තිරසාරෙන් නිති්‍යසාරයෙන් සක සාරයෙන් ආත්ම සාරෙන් අලන්න පුලුවන් රපොහොදතින්නේ. සබ්ද කොහදතින් සබ්දය ඇතිවෙච්ච තැනම ඉතිරි නැතුවුවත් නිරවශේෂවාසය නිරුද්දලයන්නේ. මේ මං කතා කරන සබ්දය, මේ ඔබට ගෝචරවෙන්නේ ඔබේ කනතියන නිසා මම කතා කරන්න නිසා මේ කතා කරන පැත්තේ ඔබේ විඤ්ඥානය පිහිටලා තියෙන නිසා ඒක එත්තනම නිරුද්ධ වෙලායනකොට ම මේ කියන කතවා ඇහෙන්ට පටන් ගන්නවා කලින් කතාව ඒ මේ විශ්වධාතුය කොහෙවත්න්නේ මේ ලක ම මේ බනටගන්න කොට කියපු බනවචන එක තැනකවත් කොහෙවත් ටින්නෑ ඉත්තිරි නැත්තුව සෝත ප්‍රසාධේ මත සද්්‍ය සටාන වැදි වැදී වැදි වැදී නිරද් වෙලා යනවා එහෙම වැදි වැදී නිරද් වෙල යනකොට ඒ වැදි වැදි නිරුද්ධ වෙනේ මනනාපවස්සිෙන් හිත පිළිගන්නවා මනනාපවසෙන් පිළිගන්නවා මනාපවසිෙන් අමනනාපසිෙන් පිළියාරගන ඒ නිුද්ධ වෙලාගේ සද්්‍ය අත්තේ කවුරුදු ගනම් පැටලෙනවා? ඒ සබ්දේ නිරුද්ධ වෙලත්තිවරයි හත් ප්‍රසාධීමමත පතිත වෙලා ඒ ගමන්ම ඉතිරි නැතුව නිරදවෙල මේොහවත්නේ ආං අර යා කියපුේ ගහවල් තැන තියනවා කියල තියෙනවානම් ඒකතතික පටි ඩෝන. ඇයි මටහමකිවම්බලු ගතනයේ වචන්නේ රැදිිල තියෙනවා. එමන රැදිිල නෑ නීතින් එහෙමනම් පින්නණ නිකම් සද්ද සටහනක් විතරක් විදියට දැක්කෝත් ඒ සද්්‍යත්ක පැටලෙඉන්නේ. අලුතිෙන් කර්ම කෙරෙන්නේ. අන්න අවිද්‍යාව නිරවශේෂ වසෙන් නිරුද්ධ වුණොත් නිරවශේෂ වසෙන්හ අ නිරවශේෂ වසයෙන් නිරුද්ධ වනොත් සංස්කාර නිරුද්ධ වෙලා නො අන්න ඒකත් එක වැඩ කරන්නේ ඒක ගෙනයි කතා කරන්න දෙයක් නෑ දකින දෙයක් කරි අහන දෙයක් කරි දැනෙන දෙයක් කරි හිතෙන දෙයක් කරි තුළ මගේ ඇතුළේ නාමරූප ධර්රම ඇති වෙලා නිරවසේෂ වසෙන් නිරුදධ වෙලලා යනවා කියන දැක්ම තමයි විද්‍යාව තුර අ ද්‍යාව නිරවසේස වසයෙන් නිරුද්ධයි. එතකට සංස්කාර ගොඩ අලුති දැග වචන එතනම සත ප්‍රසාධේමට වැදලලා එතන නිුද්දවලයනො මේ විශ්වධාතුව කොහවත් ැදෙ ෙ නැත්තන් ඉතිරි නැතුව මේ එක නිරුද්ධවෙලා ගියා නං ඉතිරියටතුව නිරුද්ධවෙලාගේ ස්‍රධ්‍යාත්තික පැටලෙන් කවද ෝඩ ඒ පැටලනිකතමවිද්‍යාව අ අවිද්‍යාව නිරුද්වීමම සංකාර නිරුද්ධයවා සංස්කාර නිරුද්ධවීමෙන් විඤ්ඥානයේ නිරුද්ධවලයානවා යානයේ නිරුද්වීමින් නැවත නැවත නාමරූප හටගන්න ආයාය අහපුේවතේ කාෙක් පැටලින්ඩී තිෙන්නේ බලපොත්තෙක පැටලින්දී තිෙන්නේ දැනුවවත්තක පැලිින්ඩී ෙන්නේ හිතුුණ ේවත්ක පැලින්ඩිතින්නේන ඒ නමරප නිරුද්දලනවා ය ආය අහපු ඒවත්ත ගිහින් ආයත් ලෝක අත්තෙක හැපෙන ගොටතමයි නාමරූප හටගන්නේ දැ රුද්දවල යනවා නාමරූප එහ මේවෙලාවී නාමරූප නිරවසේ සවසයෙන් නිරුද්ධවීමින් ආයතන නිරුද්දවලයනවා ඇැසකේ ආයතන ආයාය හැදින්නේ. කනින් අහපුුවත් එක් ආයා ආන්ටිත මකෝ අයික අපබන් බලන්ට මටද කිව් කියලා හන්ඩිහිතිෙන්නේ කොකී පුකතාවායක එබන් කියලා හඩිතෙන්නේ. ඔයි මටනීද කිව්වෙ කියලා අහන්ද හිතෙන්නේ ඒ අහන් එලි බලන්ඩ බල හන්ඩිීතන අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා ආය ය ආයතන හැදින්නේ සලා එතන නිරද්ද වනවා. සලාහිතන නිරුද්ධවීම ස් පර්ය නිරද් වනවා ඒතන නැත යිත ප සිදවෙන . ඉස් පරර්ස නනන් ස්පර්සය නිරුද්දවවිීම වේදනට ස් පර්සය නිරුද්ධ වනට පස ආයයි සුකවේදන දුක්වද හට ගන්න ඒත ම හර ලෝක. අහපු ආය අල්ලගන ගන්න කොටතමයි ආයි දුක්වේදනා ලන්නේ ඒවට ප්‍රතිාරදක්වනකො ආයිසු වේදනාගලන ොත්ත පාටම මත්ති ගැනවද මට සතුට මොකක් කොත්නෑනී. බේදනාව නි්‍රවශේෂ වසයෙන් නිරුද්ධවීමෙන් තන්ාව නිරුද්ධලයවා. පින්නත්න හිති මටිනාගම හිටින්නේ. තන්නාව නිරවශේෂ වසයෙන් නිරුදධවීම උපාධනය නිරුද්ධවලයනවා හිත බැඳන්ට දෙයක් නෑ ලෝකයේ. බැඳටනේ ඇති වෙච් තැන ැතිවල යන විදිටයි විද්‍යාවෙන් යද අවබෝධ කර තියන ඇතිවෙච්ච ැනම ලකයේ නතිවලයන බව නොදනාාකම තමයි අවිද්‍යාවකන් අවිද්‍යාව. දැන්යාට වටිනාකම්පීන්නේ එතුළ උපාදාානී කැන බැඳනවා කියනක උපාධානී නිරවශේස වසය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධන බව කැමකක්ද. භවකන් කර්ම හැදින්නේෑද ඔන්න බව කනෙ ඕකට ආයගිහින් අහන්ඩ හිතන්නේ අහනකුට කරම හැදිනවා ආයගහිම් බලන්ඩ හිතෙන්නේ කෝබ් ආහපුදේ ආයිතියනෝදදි කියල බලන්ඩ හිතනවා අපිට ලස්නව දක්කාම දැක දේව ආයගිහිම් බලන් හින බලකුට ආය තිය බව හිත වැටහ. බලන්ඩවත්තිතෙන්නේ ආය ඇයි නිර්ාවශේෂ වයෙන් සංස්කාර නිරුද්ධ වී යන බවයා දන්නවා නිකම් බැලූ බැල්මට අවිද්‍යාව නිසා එකට වගේ පේනවා එකට වගේ පේනවා තැමි පහලින් තියෙන වැවදිහා බැලූ හම අපට දේරනවා එකම දිකට ආපු වෙලා විඳල වැැම පවති නො වගේ වඩට ලස්සට වැැව පේ නඕන කවදාවත්තේ වැැවායි බලන්ඩ බෑ ඇයි නිරතුරුව නිරතුරුව ගලනවා දල ර ද බලනකොට වැව ඇති බටමයි වැටෙන්නේ. අ නිරතුරුව ගලන බවතේරුන් අත්තර පස්සේ දැ ස්තල්ල දැකපු වැැව නෙමේ දැන් තියෙන්නේ කියලම තමන් ගිහිත පිලිගන්නවා ඒක ගැම්බුරු ඥානයක් ඒ ගැබුරු ඥානයක් ඒක ර්ගණ සංඥාවට වැැව කියන ගනු සංඥාවටයාගේ අවවෙෙන්නේ ඒ හොම බද ේ සුදරත්ව පෙන්ෙත් නැ පි න්නත් නිබලානයද. දර සන්දරක් ලිය ලෝක යවා කියලා හිතෙන්නේම හිතේතිය නව්ලකට මිසක් යවේතිය වු්ලට නෙවී හිතේ තියනවුල්ලකට එත උපාදානය නිවසේසව නිරුද්ධ වනකට බව නිරුද්ධව වලයනවා එකන ැන් කර්ම හැදන්නේ බවය නිරුද්ධ වනාට පස බව නිරෝධයමයි නිවන කියය. නිද කියන්න නිවනැයි නිවනට පත්වනම ජාතියත් නිරුද්ධව වල නවා ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාසා නිරුජ්ජන්තිී ඔනෝක තමයි චාතුරාය ශතති වැද්ධගත්ම වැදගත්ම එකම ගක්ද දුක්ක නිරෝධය. ඒකට තමයි අර සම්මාධි්්‍යය හරියට දැ වැවේ කත හරියටම බලනවා කෝමද නිරතුරුව ගලනවා අන සමාධිච්්‍යයෙන් තමයික පේන්නේ. සම්මාධිට්‍යයෙන් පේනකොට ඒ කතාවයි වැටහෙන්නේ සම්මාධිට්ටියයෙන් පේන තැනක ලෝකයේ ඇත්ත කතාාවම් වැටහෙන්ෙන පටන්ගන්න ඒ ඇත්තම කතා වැටහෙන කොට ය තුළ අවබෝධාත්මක කුසලතාවයක් ඇති වෙනවා ඒ කුසරතතා විතතාාවුරු කරගන්න තමයි සීල සමාධප්‍රාඥාවසිෙන් අපි ධර්මී දියුණුරගන දියුණු කරගනි සාරටයායන් දියවුණු කරගෙන ඉස්සරහටයන් තො ඒ දියුණු කරනයමි කුසලතාවට හරි වැදගත්දය කොයි විද නිරෝද දකිනකොට ඉතින් චතුරාරි සත්්‍යය ොරොද ො ෝද කරන්න්නේ මතකතියාගන්න අපට තින වැදගත්මදේ චතුරාරරි සතතිය වැදගත්මදේ විහා වෙෙහර විහා රාංගාරමමකිින් හිතන්පා වැදගත්මද චතුරාරි සත්‍යව දිර දකින්ද ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයකුට අ්‍යවශ දෙයක් ඒ චතුරාරි සතය ඔස්සේත්තු වැදගත්මදේ මකක්ද චතුරාරි සතතිය මොකක් වැදගත්මකොටස දුක නිරෝධාරය සත්ති දුක නිරුද්ධ කරන එක දු ගැන කියන්න පුුවන්කාටහර කෙනකුට ඒත්තර භාගතු වහන්ස තනම් පලල්දහ සිං කියන්න බෑ වැදග ඇවයි දු නිරෝධය ගැන කවුරුවත් දන්නේ තමන්තුළමයි දු නිුද්ධ කරන්න තියෙන්නේ කියන එක ලෝකෙ කවුරුවත් දන්න ඇ ප අපගේ ශාස්තෘූන් වහන්සේ ඇරෙන්ට ඒ නිසා සතුටුවෙන්ට වේලා කැර වේලක්කා හරි මේ කතාව පිට හෙක ගැයි දේශ අහගන ඉද්දි නිවෙන්නේ. මේ චතුරා සතති ගන දේශනා විශිපායක් අහල බලන්නකු. බලාග නිද්ද නිවෙන්නේ. බලාග නිද්දී. මාසයක් හලා බලන්න චතුරාර්ි සතතිය ගැ දේශනා විශක් විසිපහක්. ඒ මාසෙෙන් ඉස්සල හිටපුක ඔබද දැඟන්න කියලා බලන්න. එතකොට තේරේවි. මම කොච්චර නිවිලද කියල. ඒ නිසා එහම නිවාන්ට පුළුවන් ධර්මයන් අපිස්තර හතියෙන්නේ. එබඳු නිවීමක් පිණිස මේ බුද්ධ දේශනාව, ම දෙනාට මුපකාරවේ වා කියලපි දේශනාව නිමා කරනු. පින්වත්නි මේ උතුම් ධර්ම දේශනාව සඳහා සැදැහැති දදායකත